තෙවන දිනටත් පුදුමාතරන් යුදමුක්ත කලාපයට හා පුදුකුඩු රූපය ඇතුළු වන්නි ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාව නොකඩවා ඇදහැරෙනවා. ATTY ප්‍රාණ ඇපයටගෙන සිටින සාමාන්‍ය ජනතාව විදමුදාව විරුද්ධ කර ඇති දොරටු ඔස්සේ ATTY කලාවෙත් රජය පාලන ප්‍රදේශයට අර්ධිනේ දෙමිනියා. අහපත් කාලුකුනික තත්ත්වයේ හේතුවෙන් රෝගාතුර වූ සැලකිය යුතු පිරිසක්ද අද පැමිණි අය අතර වුණා. 58 වන සේනාංකය බලය තහවුරු කරගත් පොක්කනි හා වලේ මඩම් වැලි තීරුව හා කඩලාන ප්‍රදේශයේ ඔස්සේ පමණක් අද පැමිණි පිරිස 600කට ආසන්නයි. අධික වර්ෂාව හේතුවෙන් පුදුකුඩු රූප හා පුදුමාතර නිදමුක්ත කලාපය අතර කලපුවේ ජල මට්ටමද ඉහළ ගොස් මූලයේ කාලුකුනික තත්ත්වයද ඉදිරියේදී අයහපත් වූහොත් ග්‍රීන්වෝෂන් නෞකාව මගින් ජාත්‍යන්තර රතුක්‍රුස කමිටුව ඔස්සේ සිදු කරන අසාධ්‍ය රෝගීන් ඉවත් කිරීමේ කාර්යයටද තවදුරටත් බාධා එල්ල විය හැකියි. මේ නිසා හැකිපමණින් ජනතාව රජයේ පාලන ප්‍රදේශයට පැමිණීමේ අවශ්‍යතාව හමුදාව අවධාරණය කරනවා. LTTE යුදමුක්ත කලාපයේ සිට යුද ටැංකියක් ලෙස සැලකිය හැකි යුද උපකරණයකින් ඊයේ සහ අද අවස්ථා කීපයකදීම සාමාන්‍ය ජනතාව පලා යන ප්‍රවේශ මාර්ග වෙත ප්‍රහාර එල්ල කළා. අද ප්‍රහාරයට කොටු වූ පිරිස විකල්ප මාර්ගයක් ඔස්සේ ආරක්ෂක බලවලට රැගෙන ඒමට හමුදාව සමත් වුණා. ක්‍රියාමිතියේ නිරත හමුදා සොල්දාන්ද වැසි සහිත කාලගුණික තත්ත්වයෙන් දැඩි පීඩාවට ලක් වෙලා ඒකුත් වසරේ අප්‍රේල් මාසයේදීද වෙළුම්කුලම් ප්‍රදේශයේදී යුද හමුදාව දැඩි වර්ෂාව හා ජලගලීම් තත්ත්වයකට මුහුණ දුන්නා. ඉදිරි දින කිහිපය තුළ වර්ෂාව පැවති හොත් එදිනෙම තත්ත්වයකට යළි මුහුණ දීමට හමුදාවට සිදු වෙනවා. වගුරුවින් තීරුවකයි යුදමුක්ත කලාපයට ගමන් කිරීමට හමුදාවට සිදු ඇත්තේ. LTTE අද යුද ටැංකී ප්‍රහාරයකට අමතරව බබල් මෝටාර් නැමැති අවියෙන්ද ඉදිරියට ගමන් කළ හමුදාවට පහර දුන්නා. LTTE එල්ල කළ පුපුරා නොගිය බබල් මෝටාර් බෝම්බයක් මෙම ප්‍රහාරයන්ට මුහුණ දෙමින් පොක්කනි හා වලේමඩම් දෙසින් සාමාන්‍ය ජනතාව මුදා ගැනීමට ඉදිරියට ගිය බටපිරිස වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණි LTTE කණ්ඩායමකට විවෘත වේයයක් තුළ කොටුකර පහර දීමට යුද හමුදාවේ 58 වන සේනාංකයේ බටපිරිස සමත් වුණා. එම ප්‍රහාරයෙන් T-50 ගිනි අවි 60ක් සහ LTTE අතහැර දමා ගිය බලසිරු 9ක්ද හමුදාව සොයාගත්තා. යුදමුක්ත කලාපයේ පොක්කනේ සහ වලේමඩම් ප්‍රදේශවලට ඉදිරියෙන් වූ කලපු තීරයේ වගුරුදි ප්‍රදේශය සහ වැලි තීරුවේ බලය අත්පත් කරගත් හමුදාව ඉන් ඔබෙන් වූ තවත් උපක්‍රමික වැදගත් ප්‍රදේශයකට අද පැමිණ තිබෙනවා. විවෘත වේලායකින් යුත් මේ ප්‍රදේශයේ බලය තහවුරු කරගනිමින් යුද හමුදාව සාමාන්‍ය ජනතාවට ආරක්ෂක හමුදා රැකවරණයට පැමිණීමට තවත් ප්‍රදේශයක් මේ අනුව විවෘත කරගෙන තිබෙනවා. ප්‍රවේශ රැසකින් හමුදා රැකවරණයට මේ අනුව යුදමුක්ත කලාපයේ සිට සාමාන්‍ය ජනතාවට පැමිණීමට අවස්ථාව උදා වී තිබෙනවා. දැඩි අයහපත් කාලගුණික තත්ත්වයක් මැදයේ යුද හමුදාව මෙම ක්‍රියාන්විතයට එක්ව සිටින්නේ. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම පුදුකුඩේ පුසිට. දේවවෙටි ප්‍රදේශයේ සීමිත මෙහෙයුම් වල යෙදී සිටින 55 සේනාංකයේ 553 බලසේනාවට අයත් 7 වන විජේබා සහ 6 වන පාබල හමුදා බලඇණි දැන් සිටින්නේ යුදමුක්ත කලාපයේ උතුරු කෙළවරේ මුවදොරයි. එම බලඇණිවල මෙන්ම පළමු යාන්ත්‍රික පාබල බලඇණියෙත් මෙම සූදානම මීළඟ පියවර ප්‍රාණාපකරුවන් සිර කොටගෙන සිටින කලාපය වෙත තැබීමටයි. ඔවුන් සිය හැකියාව පිළිබඳ පැහැදිලි කළේ මේ ආකාරයෙන්. යාන්ත්‍රික පාබල බටපිරිස් වෙන යාන්ත්‍රික ශක්තිය යොදවාගෙන ඒ වෙඩි බලය යොදවාගෙන අපිට හැකියාව ලැබුණා. බොහෝ අවස්ථාවන් වලදී සතුරාගේ මුහුදු කොටින් වෙතින් එල්ලවන පාබල බලයන් වෙත එල්ලවන ප්‍රතිප්‍රහාරයන් මඩ පවත්වා ගැනීම. ඉතින් ඒක විශේෂ හැකියාවක් අපිට මේ අපේ තියෙන වෙඩි බලය උපයෝගී කරගෙන ඉතාමත් දුරදී සතුරාව පරාජය කරන්න මර්ධනය කරන්න අපිට හැකියාව ලැබුණා. පළමු යාන්ත්‍රික පාබල බලඇණිය ප්‍රාණයපකරුවන් මුදා ගැනීමේ දැවැන්ත මෙහෙයුමට ශක්තියක් වීමේ පෙරහුරුවලයි දැන් යෙදී සිටින්නේ. සියල්ල සිදු කළ යුතු ඇත්තේ අහිංසක සාමාන්‍ය වැසියන්ට කිසිදු හානියක් නොවන අයුරින් බවයි හමුදාව පවසන්නේ. ඉතාම නොබෝ දිනකින් එන්න අපේ මේ සටනේ අවසානයේ එතනදිත් මේ වගේම අපි එක්කාසු වෙලා අවසන් සටන අපි සමරමු. මේ අතර ප්‍රාණයපකරු උදා ගැනීමේ දෙවන්ත මෙහෙයුමට එක්ව සිටින 53 සේනාංකය දැන් ත්‍රස්තවාදීන්ගේ දැඩි බාධාවන් මැඩපවත්වමින් නන්දිකඩාල් කලපෝට උතුරින් යුදමුක්ත කලාපය වෙත සමීප වෙමින් සිටිනවා.
ත්‍රස්තවාදීන්ගේ දැඩි ප්‍රහාරවලට මුහුණ දෙමින් යුද බිමේ ඉදිරියට යා හැකි එකම රටේ වී ඇත්තේ මෙවැනි සන්නාහසන්නද්ධ රටයි. ඊට පහර දීම තවමත් ත්‍රස්තවාදීන් අත්හැර නැහැ. පුදුකුටිරිප්පු නැගෙනහිර ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වල නිරත පස්වන විජේබා පාබල බලහැණියේ බටපිරිස් ඊයේ තවත් අවියවද රැසක් සොයාගත්තා. ත්‍රස්තවාදී නායකයෙකුට අයත් මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ද එම අවි අතර වනවා. රූපවාහිනී අමල් සමන්ත පුදුකුටිරිප්පු සිට. දිනේ පැය 24 පුරාම මෙම ප්‍රදේශයට අධික වැසි ලැබෙමින් පවතිනවා. එම වැසි මැදියවද මේ රණවිරුවන් අභීතව සටන් කරමින් මව්බිම ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීමේ අවසන් සටනට මුහුණ දී සිටිනවා. පුදුකොඩිරි පුහා ඉරණපලේ ප්‍රදේශ පසුකිතා නිදහස් කරගත් රණවිරුවන් එල්ටීටී ත්‍රස්තවාදීන් අතු පඳුරු සහිත ඉතා කුඩා බිම් තීරුවකට හා යුද මුක්ත කලාපයකට සීමා කළා. එම වැලි තීරුවද එකිනෙක නිදහස් කරගත් රණවිරුවන් දරුණු සටනකින් පසු අවසන් වැලි තීරුවද නිදහස් කරගත්තා. බ්‍රිගේඩියර් සවෙන්ද සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකයේ 581 වන බලසේනාවේ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරුවන් මෙහි අවසන් වැලි තීරුවද නිදහස් කරගත්තා. යුද මුක්ත කලාපයේ සිටින එල්ටීටී ත්‍රස්තවාදීන් ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් රණවිරුවන්ගේ ගමන නවතා දැමීමට උත්සාහ කළද එය අසාර්ථක වුණා. විවෘත භූමිය හරහා ගමන් කිරීමේදී එහි උපරිම වාසිය අපි ලබාගෙන සියලු යුද ශිල්පීය ක්‍රමයන් මැනවින් උපයෝග කරමින් අපි ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාර එල්ල කළා. දැන් මෙම රණවිරුවන් යුද මුක්ත කලාපයට ආසන්නයේම රැකවල්ලා සිටිනවා. පුදුකුඩිරිප්පු ඉරණපලයේ සිට පැමිණෙන විට යුද මුක්ත කලාපයේ අම්පලාවන් පොක්කනේ මන්සන්ධියයි ඔබ මේ දකින්නේ. මෙම මන්සන්ධියට සම්බන්ධ වන මාර්ගය හරහා රණවිරුවන් නිදහස් කරගත් ඉරණපලයේ ප්‍රදේශයට පැමිණිය හැකි. ඔබ මේ දකින්නේ යුද මුක්ත කලාපයේ පිහිටි අම්පලාවන් පොක්කනේ පාසලයි. මෙම පාසලද එල්ටීටී තම ත්‍රස්ත කටයුතු වෙනුවෙන් යොදාගෙන තිබෙනවා. අධික වැසි මැදේ විවිධ බාධක ජය ගැනීමෙන් මේ රණවිරුවන් කැප වී සිටින්නේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපේ සිටින ජනතාව නිදහස් කර ගැනීම සඳහායි. ඒ සඳහා සියලු දෙනාගේ සහාය දැන් ලැබිය යුතුයි. විමංග විජේතුංග වසන්ත බණ්ඩාර සමග මම අනුර දොරකුඹුර යුද මුක්ත කලාපයට ආසන්න ප්‍රදේශයේ සිට